සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් මම අදගෙන අද තියෙන්නේ Vivo Y20 කියන budget smartphone එකේ review එක. डिजाइन का ना कथा कर लाइन इतनी मे फोन के कैमरा दाम पे लसन टेक्सचर का तीर्मा इवागे मे बैटरी संपूर्ण पोलिकापने सह फ्रेम मेक प्लास्टिक विलिंतमें निर्माण कर लिया इतनी रुपया तीस हट वड़ा गुड़ा हम डिजाइन का तीन फोन का मे विवो Y20 तीन फोन का गुड़ा हम मट अभी मैं डिस्प्ले बलो अने बजट लेवल के स्मार्टफोन वाला गोडक मोहन डिस्प्ले का अभी बलाकान पुलवा अंकाल हाई दशम हाई एक IPS LCD डिस्प्ले का अने बजट दिवस वाला टीका लघु डिस्प्ले का समय बलाकान पुलवा मैं डिस्प्ले का हाथ से विस्सा एकदम हाई सी याद किया HD प्लस रेसोल्यूशन बलाकान पुलवा 270 ppi pixel density එකක් එවගේම මේකේ display එකේ උඩට වෙන බැලුවොත් dev drop notch එකක් බලා ගන්න පුළුවන්. ඕනම කෙනෙක් දුර්ගතනයක් මිලදී ගණිද්දී මේකේ software part එක වගේම මේකේ specification ගැන ගොඩක් මොහ වෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ phone එකේදී 4GB RAM එකක් සහ 64GB external storage එකක්. ඉතින් ඔයාලට මේ storage එක මදි කියලා හිතනවා නම් කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. අපිට මේකට වෙනම SD කාඩයක් ගහලා අපේ ස්ටෝරේජ් එක වැඩි කර ගන්න පුළුවන්. මොකද මේකට තියෙන්නේ 3 කාඩ් ස්ලොට් එකක්. ඒ කියන්නේ ඕගලන්ට එකපාර SIM දෙකක් සහ මයික්‍රෝ SD කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ OS එක ගැන කතා කරමු. Android 10 උඩ බිල්ඩ් කරපු Vivo ළඟම OneTouch OS 10.5 බලා ගන්න පුළුවන්. ඒ නිසාම හොඳ software experience එකක් වගේම මේක තියෙන gaming mode එක පාවිච්චි කරලා හොඳ gaming performance එකක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් games ගැන කතා කරද්දී මේක තියෙන chipset එක ගැන කතා නොකරමද? මොකද මේකට තියෙන්නේ Snapdragon 460 කියන 11 nanometer chipset එකත් එක්ක octa-core CPU. ඒ වගේම Adreno 610 කියන GPU එකත් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය හොඳ gaming performance එකක් ගන්න එදිනදා ජීවිතයේදී මල්ටිටාස්කින් වලට වගේම හොඳ සෝෂල් මීඩියා එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ෆෝන් එක හොඳම ක්‍රමයයි. ඉතින් දැන් බලමු ගොඩක් අය වැඩිපුරම හොයන මේකේ කැමරා සෙටප් එක ගැන. ඉස්සෙල්ලා මේකේ සෙල්ෆි ගැන කතා කරොත් 8 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කිරීමේ පහසුකමක් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් කතා කරමු මේකේ රියල් කැමරා සෙටප් එක ගැන. එහෙම නැත්නම් මේකේ මේන් කැමරා සෙටප් එක ගැන. ඉතින් මේක 13 මෙගාපික්සල් ට්‍රිපල් කැමරා සෙටප් එකක්. මේන් කැමරාව විදියට f1.8 අපචර එකක් එක්ක තියෙන වයිඩ් ලෙන්ස් එකක්. 2 මෙගාපික්සල් f2.4 අපචර එකක් එක්ක තියෙන මැක්‍රෝ ලෙන්ස් එකක්. වගේම 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක බලා ගන්න පුළුවන්. ඉතින් මේක 1080p 30fps දක්වා එහෙම නැත්නම් ෆුල් HD වීඩියෝ එකක් ෂූට් කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් බජට් එකට සාපේක්ෂව ගොඩක් හොඳ වීඩියෝ එකක් ෂූට් කරගන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙදින හැම ෆෝන් එකකම බැටරි කැපැසිටි එක වැඩි කරනවා. ඉතින් අපිට මේකත් බලා ගන්න පුළුවන් 5000 mAh තරම් ටිකක් ලොකු බැටරි එකක්. ඒ වගේම මේක චාර්ජ් කරන්න 18 වොට් එකක්වත් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. මම අදගෙන ආවේ Vivo Y20 කියන ස්මාර්ට්ෆෝන් එකේ රිවියු එක. ඉතින්
මොකද හිතන්නේ ඔයාලා මේ ෆෝන් එක පාවිච්චි කරනවද මේ ෆෝන් එකෙන් හොඳ නරක මොනවද කියන එක පහලින් කමෙන්ට් එකකින් දාන්න නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්